අයිබෝුවන් ඔබ දත් පැිකට වැරසට හන සමඟ ලංකාව ඉතාමත්ම ගැඹුරු ආර්ථික ගැටළුවලට අභියෝගවලට මේ මහොතේ මුහුණදී ලන්නෝ මේ අභියෝග බිමේදිී විවිධ ආකාරයෙන් බලපානෝ ජනජීවිතය මත මෙතනදි විශේෂයි සෞඛ්‍ය අබියෝග. සෞඛ්‍ය අභියෝග වලත් දරුව මුහුණ දෙන තත්ත්වය අපි ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්න ඕන ක්කෝවර සද සෞඛ්‍ය මාත්‍යංශයේය මේ පිබඳව අධ්‍යයනයක් කළා මේ අධ්‍යයනය තුළින් ලංකාවේ මන්ද පෝෂණ තත්ත්වය සට හතලස් දෙකයි දෙසම නමයක් වෙන බව වයසෞරුදු පහට ආඩු දරුවන්ගේ පැහැදිලි වෙලා තියෙනවා මේ පිළිබඳව රටක් හැටියට අපි අවධානය යොමු කළ යුතුමයි එනිසාම අද අපි පැතිකට වැටසකරන සඳහා ආරාධනා කළා සෞඛ්‍ය මාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාරංශයේ මත හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශෂඥ ප්‍රජාවෛද්‍ය චිත්‍ර මල්ද සිල් අමාත්මයට සුබූ දැස සද ඔපතු මේකෙන් මං මුලින් අහන්න කැමති මේ ලංකාවේ දෙදාස් විසි දෙකේ ඔක්තෝබර්වල මේ කරපු අධ්‍යයනය තුළින් පෙන්නුම් කරනවා ලංකාවේ නාගරික ග්‍රාමීය එවගේම වතු කියන අන්ස තුනේම දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ අභියෝග ගානක්. මේකන් මේ මන්ද පෝෂණ තත්ත්වය වැඩිපුර තියෙන්නේ නගරද ගමේද කොහොම දෝභතුමය මේක අර්ථකථනය කරන්න. මන්ද පෝෂණ තත්වය අපි දකිනවා හැම කණ්ඩායමකම තියෙනවා. කන ගාමීය නාගරික සහ වතු නමුත් සාමාන්‍යෙන් අපි දකින දෙයක් තමයි එක අවරුදු ගානක් තිස්සම දැකපු දේකුත් තමයි වතුකරේ තමා මන්ද පෝෂණ තත්ත්වය ඩියෙම තියෙතින වතුකරේ වැඩිපුරම තියෙන දිස්ත්‍රික්කවල විේශෂෙන්ම නෝරෙරිය දිස්ත්‍රික්කයේ ඉල්ලඟට නුවර දිස්ත්‍රික්කය තියෙනවා සහ බදුල්ල මොනරාගල වගේ දිස්ත්‍රික්කවල මන්ද පුෂණ තත්ත්යයක් වැඩියක් දැක්කා. නමුත් එ මේ අවස්ථ වැදිත් අපි දකින වතුකරේ මන්ද පෂි තත්ත්වය තවමත් වැඩියෙන් අපි දකිනවා නමුත් ඇ වැඩිවීම කණින් මසරත් එෙක සංසන්ධනය කන්නකොට ලින් වසරට වැඩී වැඩිවීම අප වැඩිපුර දකින්නේ මේසරේ නාගරිික ජනගහනය තුළ ඇද මහිත න අපි හැමෝම අවධානය යොමු කළ යුතු දෙයක් මන්ත ඇන සමහරලාට මතුකරේ ජනතාවර අඩු උකෙන හැමතිස්සේම් මන්ද පෝෂණ තත්ත්වය සිටම තමදුරටත් තත්වේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. නමුත් අංශ තුනේ මන්ද පෝෂණ තත්වේ වැඩවීමක් දක්නට ලබ ලැබෙනවා නමුත් වැඩිපුර අපි දකින්නේ නාගරික ජනගහනය අතර. මේක? වැදගත් මොකද මේ පෝෂණ තත්ත්වයන් දරුවන්ගේ වෙනද වගේ නෙමෙයි තැන් නාගරක තත්ත්වයන් ඇතුළෙත් ගොඩ නැගිමින් පාතිනවා මේ අභියෝග තැන් අපි බැලුහම යම් කිසි ආකාරයක අවයි සවුරුදු පහට අඩු දරුවන් සම්බන්ධයෙන් තමයි මේ අදයනය කෙරුුණේ කිසියම් ආකාරයක පෝෂණ ගැටලු කිසියම් ආකාරයක පෝෂණ ගැටලු ලංකාවේ වයසවුරුදු පහට අඩු දරුවන් අතරින් සයට හතලිස්තුනයි දසම හතරකටම බලපාන බව මේ අ්‍යයනය තුළින් පේනෝ සේයටට අතලිස්තුනයි දසම හතරක් කියැන්නේෙ ලොකු ප්‍රමාණයක්. අපි බැලුවොත් ප්‍රතිශ්තයක් ඇැටියට. මේ පෝෂණය පිළිබන්ධ කිසි අම්මා කර එක පෝෂණ ගැටලු කිව්ව හම මොනමගේ දේවල්ද මේකට ඇතුළවෙන්න. අද අපි ගොඩක් වෙලාඩ කතා කරන්නේ මන්ද පෝෂණය කියන එක සම්බන්ධය. ඒක ඇන අපි මන්ද පෝෂණය කියන්නේ. අපි බලාපොරොත්තු වෙන සම්මත පෝෂණ තත්ත්යක් දරුවට නෑ කියන එක එෙතකොට එක අපි බලන නිර්ණයක කීපයක් තියෙනවා. එකක් තමයිවායසට නියමිත බර දරුවාට නොති බර හෝි ෂූටි දරුවක් අපි බලන්නේ උස දරුවට නොමැතිවීම. තේත්‍ර අපී ගොන් හඳුන්නවා අඩු බර දරුවන් විදියට ඉළඟට අනිත එක තමයි අප හඳු න කෘෂභාවය කියලා කෘෂභාවය කියන්නේගොඩක්ම කෙට්ට්‍රී දරුවා එතකොඩ අපි ඒ අප ඇතරම උසට සහිත බරක් දරුවර නැතිනම් අපි කෘෂභාවය විදිරා දුන්නවා. ඊළඟට වයසිට සහිත උස නැතිය අපි හඳන්නනවා මිටි බව හෙම නැතන් අපි කොඩක් දකින්න මටි බව දිගුකාලීනව පෝෂණ අවශ්‍යතාවෙන් සැපරිචි නැරි දරුවකොට එන්නෙ මේ මිටි භාවය කියනෙක. ඒවගේ මතවත් ක්ඩාෑමක්කිඉන්නවා අපි දන්නවා අපි ළමාවර්ධන සටහන් පතෙන්නේ දරුුවගේ කාඩ් එක කියෙ බර ලකුණු කරන්නේ බර සාමන්‍යෙන් අර කොළපාට පෙදෙසේ බර තියෙනවා නමුත් කලින්ට වැඩිය බර වර්ධනයේ අඩාලවීමක් දක්නට ලැබෙනවා අපි ඒකටින ගෝත් ෝල්ටිංක් එමට නම් ර්ධනය අඩාලවීමක් දක්නට ලැබෙනවා මේ දරුවා මන්ද පෝෂණ තත්ත්වයකට ඉදිරියේදී යෑමට ලොකු ප්‍රවණතාවයක් දෙනති අපි මේ වගේ කණ්ඩායමත් අපි හඳුන්නන්නේ පෝෂණ තත්ත්වයක් පෝෂණ ගැටලුව තියෙන දරුවන් විදියට ඒ වගේම අපි දන්නවා අධිබර තත්ත්වය. ඉග වායසට වැඩිය බර වැඩි දරුවන් ඉන්නවා. ඒ වගේම අධිබර සහස්තුල භාවය. එකම පෝෂණ තත්ත්වයම ොද අපි අධිබර සහස්තුලතාවට යාමත් ඒතරම්ම හොඳ නෑ. අපි සමස්ත බර දරුවාගේ පවත්වාගෙන යාමතමා. දෙදස් විසිකේ ඔක්තෝබර් මාසද තමයි මේ තොරතුරු ලංකාව පුරාම රැස් කරෙන්නේ ලංකාව ඇතවසේම ගත්තොත් සෞඛ්‍ය ශේෂත්‍රයේ බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන්නට නිලධාරී පද්ධතියක්ඉන්න රටක් දර්ශක ගණනාවක් රටක් හැටියට. අපි ආයෝජනය කරලා තමයි මේ සෞඛ්‍ය ශේෂත්‍රයේ පල්ලහාට මෙ යන දරුවන්ගේ පෝෂණය මැබලන්න පුුවන් ොරතුර රැකරගන්න පුුවන්. මේ යාන්ත්‍රණය හදල තියෙන් දැන් අපි පහුගේ දවසල දැක්කමේ කෝවිඩ් අභියෝග විවිධ අර්ථික අභියෝග අපි හිතපුකු සායනයක් පවත්වගෙන යන්න ඒකට මිවස්් නවනට යන්න මේ හැමේකටම අභියෝග තිබුණා තැන් මේවත් එක්ක කොහොමද බිම වැඩ කරන සෞකින් ලධාරීන් මේ තොරතුරු රැස්කිරීම කරේ කොච්චර සාර්ථකද මේ තොරතුරු රැස්කිරීම ඕ ඇතරම අපිත් හිතුව මේ තියෙන ආර්ථික අභියෝග සහ ප්‍රවාහන පහසුකාන් නැතිකාම ඔක්කොම හමුවේ අපට මේක කරන්න බැරිවේ කියලා හමුත් මේක ජාතික අවශ්‍යතාවයක් වදිට මේ අවස්ථාවේ සැලකුවම්කද ජනාාතිපති කාරි සාධන බලකෑනු තපට්‍රමේ සඳහා ඇතරම තීරණය කරාක ඉක්මටම කරලා අපි ඇත්ත දත්තයන් තික අපි සොයා ගමු කියන එක. ඒේ හින්දා අප ඒක ඇත්තරම ලොකුම අවධානයයක් මු කල්ලා පවලල් සෞකි කාරයශය ඉසල්ලාලම කරේ. මේකට අවශ්‍ය පූරම ඒ වගේම අවශ්‍ය මාර්ගඋපදේශරික සකස් කරා සකස් කරලා සැප්තැම්බර් මාසය සිටම අපි දිස්ත්‍රික් කණ්ඩායාමෙක් අපි රැස්වීම් සූම් තාක්ෂණය ෝස්සේත් පවත්වල සියලුම් ලංකාවේ පවල් සක්ෂේ වන නිල්දාන්නුත්ම සුම් තාක්ෂණය හර හා සෝකිවද නිල්දාා රිකාර්යාල සියල්ලම සම්බන්ධ කරගෙන මේ දත්තේ එක්රැස් කන ක්‍රියාවලිය ගැන ප හැදිරි කරා මෙකුක අලුත් දෙයක් නමක හැම වසරකම අපි කරන දෙයක්. මේ වසරේ අපි වෙදට වැඩියමක සනිධානාත්මකව සහ පුහුණුවත් ලබාදීලා වඩත් ගුණාත්මක අප හිතුව මේ සේවා මේසරේ කරාකිර වගේම අපි අදේශන් දෙලාරන් විදියට මාජන සෞකිරි සෝ හිුරයන්න්නේ වගේමස පරිපාලන පව සෞක්ෂේ වනනිල්ධාරනින් සෞකවාද නිල්ධරයුත්. දැනුවත් කල්ලලා මාතරු හාලා ම සෞක්‍යවදනිල්ලාාරින් මේ බරකිරීම සහය පෝෂණය මැනබැලින් කෙරනකොට ඒ ආදීක්ෂය කරන්නත් තෙනරධාරීන් යෙදව්වා. යවගේම තොර තුරග ලබා ගැනීම. අපි මේවා ඔන්ලයින්තම අප තර තුරුසියල්ලම අපි ලබාගන්නේ සියලුම සෞ්‍යවද ධාරිීකාරයල්ල හරහා ඔවුන් ඉතාමත්ම කැපකිරීමක් කරලා මේ දත්තටිකේ මාස තුළෙ එක්රැස් කල්ලා අපිට නොඇම්බර් මාසේ වෙනකොට මේ දත්තටික මාර්ගෝප ගත්ත ක්‍රමය ඔස්සේ. ට දත්ත ැබෙන්ට සැස්ව ඇති මත නිතා ත්ම සන්තෝසයක කියන්න ලංකාවේ මෝත් කොට්ටාශ තුනාක් කරන්න නිත්සේලුම කොට්ටාශ වනින් මේ දත්ත ටිකපට ලැබිලා පිසිියලුම දත්තයන් ටික දැන් පරිශීලනය කල් ඒ වයි ගුණාත්මක භාව ඇත යාාපහව මැන බල තමයි දත්ත පබ්ලිෂ් කරන්න කටයුතු කරේ මේකදී අපිට විශේෂයෙන් බලන්න සිද්ධ වන දෙයක් තමයි පහුගේිය අවුරුද්ධට සාපේක්ෂව කොයි වගේද උදාහරන කැප්ටියට අප ත්තොත් බර අඩුදරුව. අලුත උපන් දරුවන්ගේ දලා අවුරදු පහ වෙනකම් බර අඩු දරුව පැත්තෙන් බැලුවත් කොයි වගේ තත්ත්ේ ඊට කලින් අවුරුද්ධය එක බරාඩු දරුවන්ගේ වැඩිවීමක් තියෙනවද කොහොමද පේ මහිතන්න ඇතරම දත්තත් එක් බලනකොට අපි දැක්ක බොහෝ නිර්ණයකවල ගිය වසර දෙදස් විසයකේ දත්ත්යන්න එක සංසධනයක නොට වැඩිවීමක් දක්නට ලැබිලා තියෙනවා තැ බාඩු උදහනය එක දර රාඩු දරුවන්ගේ ප්‍රචතය සිරි දොල හයිදසම දෙකයි අපේ දෙදස් විසයකේ දත්තවලට අනුව තිබුණේ දැන්ඒ සීට පහලවයි දසම තුනක් දක්වා වැඩි වෙලා තියෙන කියන්නේ. පසන්ටේජ්ජක තුනකින් වැඩි වෙලා තියෙනවාය බරාඩු ප්‍රතිශතය. ඒවාගේ මිටි බව හතයි දසම හතරක් තිබිච්චේක දැන් සට නමයයි දසම දෙකක් දක්වා වැඩිවෙලා තියෙනවා. කෘෂ බව. අයි දසම දෙකරති බීච දත්තය දහයි දසම තුනක් දක්වා වැඩිවෙ ඇති ඇති මේ හැම එකම අඩුමගණ සීර දෙකින් සේයට තුනකින් වර්ධනයක් තියෙනෝ කියලා අප වාර්තා වෙලා තියෙනයිතිං මේවා මේ දත්ත ප්‍රතිශත නමුත් මේවා ඉලක් කවලනුත් අපි ළඟ තියෙනෝහෙලා දරුවන් කීදනෙක් දැ මන්ද පෝෂණය සිටිනවාද ඒ දරුවන් අපි මොකද කළ යුත්තේ මේ ආවශ්‍ය මර්ග මාර්ග ෝපදේශ එස අල්ලම අපි සැකස් කල්ල தேෙනවා කෘෂ බව මිටි බව වගේ වර්ධනය වෙනකොට අපේ දෙමව්පියෝ පොදුඒ සමාජයක් ැටට අපි මේ දරුවන්ට අවධානය යොමු කළ යුතුයි විශේෂෙන් අවධනය ොළ යුතු කියන රණය හරිම පැහැදිලි. මේ වගේ ගැටලු ආවහම මේ පෝෂණ ගැටලු ආවහම ඒවා ඉස්සරහට ජීවිතේ දරුවෙක් හැටියට අවරුද්දකින් දෙකින් නෙමෙයි වය සවෞුදු විශසදි තිහේද අම්මභෝග එන්න පුළුවන්. ොයි වගේ අභියෝග දෙන්න මේ කෘෂ බව මිටි බව වගේවා ඉස්සරහට ගියොත් අපි නිවැරදි කරගන්න නැතුව කොයි වගේ අභියෝග දෙන්න පුළුවන්. අප දන්නවා අතරම සමීක්ෂණවලින් සහ දත්තයන් වලින් පෙන්නුම් කරලදී නතෙනවා මන්ඩ පෝෂණ තත්වය සිටින දරුවක් අපිතම අඩු උපත් බර දරුවෙක් පවා එප දෙනකොට සාමාන්‍ය බර නැත්නම්. ඒ දරුවන් පහුකාලයකදී රුගොඩක් රෝගා බාදවලට යොමු වෙන්න පුළුවවා. ේෂේෙන්ම මහි තැන්න අප දන්නවා දැන් අපි බෝ නෝන රෝගැන ගොඩක් කතා කන්නවා. ත බෝ නොවන රෝගවලට භාජනය වීමට වයිසට යනකොට ගැන වැඩිවිට පත්තෙනකොට බෝ නෝන රෝගවලට භාජනයේ දේ වැඩියාව අිරුදුර පිීටනය අදරෝග වගේ රෝගත්වෙන් දෙන්නත් වැඩි ප්‍රවණතාවයක්තියනොම පෝෂණ තත්තයෙන් අඩුවෙන් සිටින දරුවන්. ඒවගේ අපි දන්නවා රක්ත හිනතාවඇන්ගේෙලේ අඩුකමතියෙන්න්න පුළුවන් ඉදි මේවා විශේෂයම කාන්තාව ගැනු දරුවෙකුට ගොඩාක් පැදගත්තයා කවදරි දවසක මා ගැබිලි මාතාවක් වෙන්න පුළුවන්. ත ගැබිලි මතාවක් වුණ හම නිවරදි බරක් තියෙන්ඩෝඕන. BMIගේ නිවැරදිව තියෙන්නෝ නතර මෙයා දරුවට නිවැරදි BMI එකක් අගයක් තිබුණ නැත්නම් ඒ දරුව සමල්ලාවට විවාවෙලා දරුවෙක් ප්‍රසෘත කන්නකොට බරාඩු දරුවෙක් ලැබෙන්ඩ හැකියාවක් තියනති මේකර විෂම චක්‍රයක් වගේ මේක. දිගටම ක්‍රියාත්මක වෙනවා ඉතින් අපි හැමතිස්සේම ඒ හින්ද මේ මන්ද පෝෂණ තත්ත්වය ගැනු දරුව කියලවිතරක් වෙන් කරන්න බෑ හොද අපි දන්නවා වසතර යනකොට පාසැල්ල යනකොට දරට දරුවගේ මතක ශක්තිය දරුවාගේ ක්‍රියාශීලී බාව දරවානිකුත් ක්‍රීඩාවල්ට වගේ දේවල් යොමුුවීම මේ සියල්ලේම අඩු පාඩුවක් අපි දකිනවා මන්ද පෝෂ්ණය තියෙන දරුවන් අතර මේක ළගබැලුවත් මේ අපිසාගච්චාකාන ඇවුරුදු ඉප අලුත එපදදුන දරුව ගන්නල අවුරදු පහ යනක අදක්ෂදු මේ දැන් මේ වගේ දරුව ඊළඟට ඉස්කෝල්ලිටන යන්නේ දැන් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබන අද මේ කැටලුව අපි අද දැක්කෝත් මේ අය පාසැල් ගෙහිල්ලා ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වය අධ්‍යාපන මට්ටම කාර්යක්ෂමතාව මේවා එක්ක බලද්දි මේ පෝෂණ ගැටලු තියෙන දරුවූ අධ්‍යාපනය තුළ යම්ම අභෝගයන්ට මූුණද නිට තියෙනවානේද අනිවාර්රයෙන්ම විශේෂයෙන්ම මතක ශක්තිය අඩුවක්ඒවගේම පන්ති අවධානය යොධාන කරනතු කාරය වගේම දරුවාගේ පෆෝමන්ස එක ගොඩක් අඩුවෙන්ඩ පුළුවන් පෝෂණ තත්ත්ය විශේෂයෙන්ම යකඩ හින්නනතවිදා අපිදාන්න විමයි සුද්‍ර පෝෂක් ගැනේ දොස්සල කතාක්කන මයිකරෝනි ුට්‍රීන් ින් සිස් මො විශේෂයෙන්ම මේ වගේ කයිසිස් සිටුවේෂන් එකක මේ ශුද්‍රපෝෂකවල ලොකු අඩුවක් තියෙනවා කියනක සමික්ෂණ වලනුත් පෙන්නුම් කරලා තියෙනවයි අපේ ලංකාව සමික්ෂණ වලුත් ඒදේ පැහදිි කල්ල තිෙන ශුද්‍රපෝෂකල අඩුවත්තියෙනකළ මේ ශුද්‍රපෝෂ ගොඩක් බලපාලනමේ දරුවගේ බන්ධක ශක්තතිේ ළඟට අධ්‍යපන කටයුතු කරගෙනයාමට තයහින්ද තමා දරුවන්ට අපේ ඇත්තරම් පාසල් දරුවන්ට පවාපි යකඩ පෙතේගේ දේවල් පාසරෙදී ලබා දෙන්න මේ දරුවාගේ. පෝෂණතත්ය සහ රක්ත හිනතාවේ වගේ දේවල් අවම කල්ල දරුවගේ කුසලතාවයන් වැඩිදිියුණු කරන්න. දි මහිතන්න අප ඒ වගේම දරුවට දැන් අපි බලන්න ඕන ඊටත් වැඩිය අවශ්‍ය පෝටීන ටික ඒ වගේම කාබෝහයිඩ්‍රේට් පිෂ්ටියය සහිතාආහර ටික දරුවට ආහර වේලා නිවැරදිව ලැබිනෝද කියන එක උදේආහර වෙලා ඉතා මත්ම වැදගත් ති දරුවට උදයාහාර වල ලබන්න ගෙන පාසැල්ලෙන්න්න නම් පාසෙල තුරදී ලබා දෙන දිවාහරවේලත් ඉතාමත් මැදගත්තෙනවා දරවාගේ පෝෂණ ගැටලු ආම කරන්න. මේ අවුරුද්දේ ඔක්තෝම්වර්මාන්සේ අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ අදයනයක් කලා සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශ එයින් මතුුණු දත්ත සම්බන්ධවයි අදා පිසාකච්ඡා කරමින් ඉන්නේ අදක්ෂ මේ දැන් දිස්ත්‍රික් හටර ගත්තවොත්. පෝෂණ ගැටලූ මතුවෙලා තියන්න එහෙමනත්තං වැඩි වෙලා තියන දෙදා විසියකට සාපේක්ෂව නත්තං. විස්සට සාපේක්ෂ කොයිගේ ලාතුර අපිට වැඩි අඳුර ගන්න පුළුවන්. පෝෂන තත්තේ ගටලු ප අපි න්න ඒක දිස්ට්‍රික දිස්ත්‍රික වෙනස්ස වෙනවා. මෙතන්ද අපි දැක් කටිකක් සමහර විශේෂයෙන් මර මිටි බව හැමදා අපි දැක වතුකරේතම වැඩි පෘතියන ඒක මේ මේ වසරෙත් අපඒ පේනවා වර දිස්්‍රික්ක මයි ඒකින් වැඩියෙන්ම. ඒ දත්තෑම්ලින් පෙන්ුම් කන වැි ප්‍රශ්තයක් ති නරින් දිස්ත්‍රික්ක විදද. නමුත් තර කෘෂභාවය එක ඇන අප ඒ කෘෂභාවේදී ඇත්තෙන බැදගත් වෙන්නේ මේ එක ඇකවුට් කන්ඩිෂණය ඇැන තීවු මන්ද පෝෂණ තත්වයා ඒැන අපි කෙටිකාලීනව සමල්ලාට ආරවල අඩු පාඩුවක් තියෙන හිදා වෙන්න පුළුවන් මේ තත්ත්වය දකින්නන්නේ ඉතින් අප ඒක වැඩිපුරම දක්ක මෙසේ පුළු නරුදිස්ත්‍රික්කේ ගොඩක්ම වැඩි කියෙ එක ඉති මහිතැ ඒ එකට ම. අපි හතුදන්නේනෑැි හතුවෙන්න බලන්න ඕනඒවගේම අපි දක්ක තව හොඳ දේකුත් තියන මේ අතරදී කිිල නොච්චි දිස්ත්‍රික් ඇතන අන්ද පෝෂණතත්වය හැම දිස්ත්‍රික්කයක් පෙන්නුව කලින් මසරට වැඩිය නරක්ක තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ ෑන වැඩි වෙලා තියෙන්නේ මන්ද පෝෂණ තත්ත්වය නමු කිලිනොච්චි දිස්ත්‍රක්කය පමණක් මේක පෝෂණ තත්වය දියුණු වෙලා. එක හොඳ වෙල්හො තත්තයට හැරලතිනවද දෙදස් විසේ එකේ දත්තවයන්නොට වැඩිය. මෙරේ දෙදස් විසි දෙකේ දත්ත්යන් ොල ඒක පමන්ධ පෝෂන තත්වය අඩුලාතින අපේතම හොයාබැලුවවා ඇයි මේක ලබම මේ සමන්ධ්‍ය ශෂයම දැ ශේත්‍ර චාරිකාවකුත් කරන්නහ සැසුම් කරලා තියෙනවා ති මේක ඇදි අපි දැක්ක දෙයක් තමයි මේ ගොලන් ගොඩක් තමගි ලෝකල් තමන්ගේ ප්‍රදේශයම හඳුනාගන්න විශේෂහාර සකස් කරලා දරුවන්ට දෙන ක්‍රමවේදයක් තියෙනවා. ර අපි දන්න මව් හවල් තියනවයි මව්හවුල් හරා. දරුවන්ට ඒ පෝෂණ ද්‍රාව්‍යන් දෙනයකෙන් දරුවන්තට මන්ද පෝෂ තත්ය අඩවෙලා තියෙන ඇති මහිතන ඒ හොඳ දෙවල් අපි අනිත් තස්ත්‍රි කොල තේව දැ ප්‍රචඩිත කරමින් යනවා ඒ වගේ තමන්ගේ ප්‍රාදේශය මට්ටමින් කරන්න පුළුවන් දේවල් විදියට. අපේ තොරතුරු තියාගෙනඉදල වැඩක් නෑ වෛද චිත්‍රමන්ද ශල්ලමහත්ය කිව්වා වගේම මේමයින් අපි ප්‍රයෝජනාරගෙන ඒ අවශ්‍ය තනට අවශ්‍ය උපදෙස්. සහය ලබාදිය යුතු මයි. පහුවිදස අපි දැක්කා මේ එකම මේ අධ්‍යනයේ අප මෙතක් ස ගච්චා කරේ වයස අවරුදු පහට අඩ දරු එක වසර ඉදලා දහය වසරෙනකම් පාසල් යන දරුව පිළිබඳවත් අධ්‍යයනය කෙරුුණ. ඒක කොහොමද තත්ව ඕ ඇතම අපි අධ්‍යනය කරපු විදියට ස අප රටන්ද අපට දත්ත ලැබෙනෝ රැගියුල අපට හමයි ෝච්චකෙන්ම පාසැල් රුවන්ගේ වෛද්‍ය පරීක්ෂණය කර හම ති මේ අනුව පෙනුම් ිහිල්ල තියෙනවා අපි සාමානයෙන් එක වසර හතර වසර හත සහ දහාය වසර ොඩ තමයි මේ දරවාගේ පෝෂණය තත්ත්වය මැනැරීම කරන්නේ දස් මහත්මේ මතන ඒතින්ද අපි දැක දෙයක් තමයි හැමගේ වසරත් එකක සාපේක්ෂව හැම පන්තියකම මේ කෘෂභාවයම නැත්නම් මන්ද පෝෂණ තත්ත්වය වැඩිවෙලා තියෙනවා මේ දරුවන්ගේ ති ඒ කත් අපි ලොකු අවධානයක යමුකළ යුතුයම් කොට අපි දන්න දුවන් පසල් ගනය පහවගගේ වරුදු දෙක තුන තුළ පාසෙල් වහල දාන්න තිබුණා ඉතින්ඒ වගේ ගොඩක් ගැටලුට පාසෙල් දරුවන් යොමුණ සමහරලාවට වගේ මාර්ථික අපවස්ථාවයන් හින්දත් සමහල්ලට දරුවන් පාසල් නොවෙනවා වෙන්නත් පුළුවන් කොමත් මන්ද පෝෂණ තත්ත්වය පාසෙල් දරුවන් අතර වැඩි බව අපට වාර්තා වෙලා තියෙන්. තැන් මේ පෝෂණ අභියෝගයන්ට මුහුණදන ය සෞරුතු පහට අඩු දරුවෝ. මේ අයට වෙන වෙන ආමන්ත්‍රණය කෙරනවා දෙතකොට ප්‍රාදේශීය වශයෙන්. ඕ මහිතන දැන් ඇතරම ජනාධිපතින්ේ කරුසාධන බලකායනුත් හඳු ලදීල තියෙනවා විශේෂ කණ්ඩාය මේ කමිටු සකස් කරලා තියෙනවා මතන බින්ම්මට්ටම නිරධාරීින් පස්සනගෙන් සංවිත කමිටුවක් පත් කලතෙනනවා ැබේ පවල්සක්ෂේව නිල්ධර්නයයට ඉන්නවා මහිතන මේ කමිටුවල ති ඒත් තුලින් අපි බලාපොරොත්වෙ මේ දිස්ත්‍රික මට්ටමින් සහ ප්‍රදේශය මට්ටමින් තියෙන ඒ කමිටුවලින් මේ දරුවන් සහ පවුල්. හඳුනගෙන ඒ පවල්වලට විශේෂවධානයක් යොමු කරන්නවන්. අපි දන් අප හැම දෙෙනට හැම පවුල්්ටම කරන්න දෙන්න ආහර මළු දෙට බෑ. නමුත් අපි හඳනගන්න ඕන කාර්ද අත්‍යවශ්‍යයෙන්ම මේදේ වැදගත්වන පවුල් මනනාද. ඒ පවුල් ටිකට අපි හැමෝම එකතු වෙලා මංහි තැන්නේ. ඒකට සම්බන්ධ වෙලා ඒ සහනය ලබා දෙන්න පුළුවන්නම් අපට පුළුවන් වෙයි පෝෂණ තත්වයෙන් මේ පෝෂණ ගැටුරෝලින් ගොඩ එන්නේ තිමා දෙෙන මෙතිදදි ොඩක් වැද ගත්වෙෙන්නේ. අ අඩු ආදායම් ලාබී පවුල් වෙනුවෙන් අපි අවධානය යොමුකන්න එක ඒ වගේම ඒ පවුල්ලල මන්ද පෝෂණය තියෙන දරුවෙක් නැතිඋනත්. අද ඉන්න දරුවෙක් හෙට මන්ද පෝෂණ තත්වයට පත්වෙන්න පුළුවන්. ඒයහින්දා ඒ දරුවන් වෙනුවෙන්. මහිතැන් අපි වැයිකරන දේ කරන්න පුළුවන්නම් හොඳයි. පාසෙල් දිවාහාර වැඩ සටහන සාර්ථයකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකටත් අපි අත්තලක් සපයන්න අවශ්‍යයි මේක තවදුරටත් මේක ඉතින පෝෂක ද්‍රවවේ වැඩි දියුණු කරලා දරුවන්ටදින ආහාරවෙල්ල වඩාත්ම පෝෂණ ගුණයෙන් යුතු ආහාරයක් අපට දරුවන්ට පාසල තුරදත් ලබා දෙන්න පුළුවන්නන්.ඒ දරුවන් මේක හොඳ. දෙයක්වෙේ අදධ්‍යාපනි ලබා ගන්න සහ පාසෙල්ට දරුවන් ගෙන්න්න ගන්නත් මේක යම් දුරකට බලපෑමක් කරන්න පුළුවන්. මේ අභියෝගවලට මුහුණ දෙන දරුවෝ මේ අය පිළිබඳව කටයුතු කරන්න ගිහාම මේ සෞඛ්‍ය මාත්‍යංශයට පවුල් සෞඛ්‍ය කාර්යාන්ශයට මේ අයට එල්ලගෙන චෝදනාවත් යනවා. තැන් මේම පෝෂණ ගැටලු තියෙන දරුවවා ඉන්නවා මේ අයට උදව් කරන්නවත් මේ තොරතුරු ඉල්ලගන්න බෑ. ක හරි අමාරුයි මේක තොරතුරු දෙන්න නෑ හෙම කියල කියනවා මේක කොයි වගේද මේ තොරතුරු අපිට එක පැත්තකින් තේර නොකද මේ සෞඛ්‍ය දත්ත කියලා කියන්නේ පවුලක දරුවන්ගේ එයායට ඒ යම්ආකාරයක රහස්්‍යභාවෙකු තියෙන් නෝන කොද ඔවුන් සමාජෛඉදිරයේ යම්මාකාරයකට හැල්ලුවට ලක්වෙන් ඉඩ දෙන්න බෑ කොහොමටවත් දැන් මේක සම්බන්ධෙන් ඔබ කොහොමද දකින්න කොහොමදටයුතු කරන්න ඇත එකක් ඇතරම සාකච්චා කරා ඉතාමත්ම දීර්ග වශයෙන් මොනවා අපි දත්ත ලබාදිය යුත්තේ මොකක්දේ දත්ත ලබාදේ ප්‍රතිපත්තිය අි දන්න මේ අවස්ථාව එකක ධනපතියන් වෙන්න පුළුවන් එම ැතිනම් කමටු පිටපුපවා සමවිධාන වල ලකම්කායාල වෙන්න පුළුවන් ඕෝ එකක විදි ආදාරත් ලැබම පව්ති එතකොට ොක්ද. දරුවගේ මන්ද පෝෂණයතිය දරුවන්ගේ දත් අපි ලබාදන්න පුළුවන්ද. ඒවාගේ ලොකොඩාකට දිස්ත්‍රික්ක වරින් සහ මේ ප්‍රදේශ මටමනුත් මේ සම්බන්ධෙන් අපේ ගොඩා කිල්ලීම මොකක්දපි කරන්න. මේක සෞකලේකම තුමායිකත් සාකච්චා කරලා සෞක්සේ වාදෙස් නදඩල් තුමායිකත් සාකච්චකර පය සම්බන්ධෙන් දත්ත ලබාදීමේ ප්‍රතිපත්තියක් දැ. කස් කරල සෞකකිල්ලේකම්තුමාගේ අනමැතින් සසිලූම දිස්ත්‍රික්කවලට සලීමම සෞක්ව නිල්ධරිකාරයාලවලටමක යවල තියෙන තේතකොට අපි ඇතරම අපි දැනගන්න ඕන මකද ඒ පවුලේ කැමැත්හක් නැත්තුව අප කිසිම දත්වයක් කිසිමකිෙනකට දෙන්න බෑ. ඉෙල්ලාම් පවල් ක්ෂව නිල්ධානය ෝ සෝක්ව නිල්ධාරීගේ අනුම තේඇතුව තමයි මේ දත්ත ලබා දෙන්නන්නේ ඒදත්ත ලබාදනකොට අනිවාරයම පවුලේ කැමැත්ත ලබාගන්න අවශයි පවුල මේ දත්ත දෙනවට කැමැත්ත ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේ ඒට පස්සේ දමන්ගේ ආදායම් තත්වක නැපිළඟ දත්තනෑ ඒව තියෙන්නේ මතන ග්‍රම සේවනිද ධාරීළඟ තේතකොඩ ඒ තියන්න දත්වයන් අනුව අවශ්‍ය මේ සහන අශ්‍ය පුද්ගලයන්නේ කමටු එකතු වෙලා සොයාගෙන එවන්ට අවශ්‍ය දේවල් මහිතන්නේ ලබාදීමට කටයුතු කරන්න පුළුවන් මතර මේ ගොඩක් දිස්ත්‍රික්ොල මේවාක විදිර ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙලා සහන මළු පවුල්ලුවට ලබාදීමේ ක්‍රියාවලියන් තියෙනවා ඉතිං ඒ හෙම කාහරියවශ්‍යනං ධනපතයන්ටම නත රාජනවන සංවිධානවලට ගැටලුවක් නෑ නිලවශයෙන් ඉල්ලි මිදිරිපත්කරෝ සෞකවද නිල්ධාරිී කායයාල හරහා මේ ොරතුරු ලබාගන්න පුළන් එක ලොකු සංවිධානයන් ං තැන දිස්ට්‍රික් ක්ෂේ අධ්‍යක්ෂතුමාගේෙන් දිස්ත්‍රික්කයම මේ වැඩසට අන්‍රාත්මකය නොකි අනමතියක් අරගෙන. ඊට පස්සේ සෞකව නිල්ධාරි කාරය හලවදින් මේ දත්ත ලබා ගැනීමට කටයුතු කරන්න පුළුවන් දත්ත තියනවා දත් අව. ද්ගලන්ට වශ්‍ය සහනය ලබාගන්න නොදීන්නේ පා කියනෙක තමමා අප දෙසේම කියන්නේ ප්‍රදාවයම් පුද්ගලකුට සහනක් ලැබෙන ඕන මේ දත්ත හින්ද අපි එකත් ප්‍රමුඛතාවයක් දන ඒ සඳහා කටයුතු කරන්න වශ්‍ය වෙන තැන් දෙද ශවිස්තන අයවැයි මේ දසල සාකච්ඡාවෙන් යනවා මේක දිහා බැලවාම අයවැයිඇයවැ ලේඛන ඇමුණුම හතරයටත හරි පැහැදිලි ත්‍රිපෝෂ මලු වැඩසටාන සඳහා රුපියල් මිලියන් ඩොලොස් දස් දෙේ හතලිය ගර්මිණී මවරුන් සඳහා පෝෂණ හාර පැකේජය පෝෂණ මල්ල රුපියල් මිලියන් එකොලොස් දා පාසල් පෝෂන්න ආහාර වැඩසටාන රපියල් මිලියන් ධහනම දස් එකසීයක් මිලියන් ධානමදස් එකසීයක්න්. පෙර පාසල් ළමුන් සඳහා උදයසන හාරය රුපියල් මිලියන් එක්දස් හාර්සිය පනාත් විශසාාල මුදලක් මේ යොමු කරලා තියෙනවා තැ මේ සල්ලියෙන්නේ ඔබට දොබේ කාරිියල්ශයට දෙන්නේ . ්‍රිපෝෂ වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ෞඛ්‍ය මත්ත්‍යංශයෙන් ලබාදනවා ඒවගේම ප්‍රතිපාදන ලබාදීමේ දී සමග දිස්ත්‍රිකත්තයක කටයුතු කිරීම අපි කරනවා. නමුත් කඇත්තරම ඉතාමත්ම හොඳ දෙයක් ඒ ප්‍රතිපාද අපග වසරේ ලැබනේ බිලියන දෙකයි ඩැංග ිලන ොළහ දක්වා වැඩවිවෙලාතන ඉතාමත්ම හොඳ දෙයක් මහිතනේ ත්‍රිපෝෂණ ෂ්පානය ලොකු ගැටලුව ඇතිවුණනා එකක් තමයි. මු ්‍රව්‍ය ස්වා ගැනීම විශේෂයෙන්ම බඩඉරංගු ස්වා ගැනීමේ අ දුෂ්කරතාවේ නිසා ඒවගේම ගුණාත්ම බාාවේ යතු බඩඉරු කෙනක ම අතන ගොඩක් මැගත්කොද කතිකාවන්ගේ මේවයිති නැ්ලට ටක්සින් තියෙනවා ඒන්න දීියයුතු නෑගෙනක ඇතරම දැන් අපඒ සම්බන්ධින් විශේෂවධානයක් යොමු කරලා හදන්න හැම ත්‍රිපෝෂ මල්ලක්ම හැම හැම ත්‍රිපෝෂඒ ක්ඩා බැච්ච එකක්ම රක්ෂාවට ලක්කල්ල තමයි දිස්ට්‍රික්කෝල්ඩ ෙදා හරමටුතු කරන්නේ අනුමත ඇෆලටක්සිල් ලෙවල්ල එක යනෙවා පමණයි පේලියට නිකුත් කරන්න කියලා අනුමත කල්ලා තියෙන්නේෙ මේ සල්ලි වෙන අමාත්‍යංශවලටැන ඔබේ සෞඛ්‍ය මාත්‍යංශයටතය ඔබ නොන මේ වෙන අමාත්‍යංශවල මාත්‍යශවල පෙඩ පාසල් දරුවන්ගේ ආහාරවේලයන්නේ ළමා සංවර්ධන අමාත්‍යංශ මේ ඔබේ සෞඛ්‍ය මාත්‍යංශයත් ඔබේ අංශය එක්ක සම්බන්ධී කරය ගොත් වැඩ ප්‍රතිඵල්ල ගන්න පුළුවන්යද. ඕ අප ඒගේ අවශ්‍ය තාක්ෂණික සහය විදදියට දැ මේත් මේටික තමමා දරුවන්ගේ ආහර වේලට තිබිය යුතු දේවල්. පාසෙල් දරුවන්ගේ සහපට පස්සල් දරුවන්ගේ ත. ඒ පිමඳව තාක්ෂණක දවල් අපි ලබා දිරතියෙනනො යා දාල අමාත්‍යංශවලට ඒවගේ අපි දන්නවා අප මහජනසවක පරීක්ෂක මහතුවන් විශේෂයෙන්ම පාසෙල්දිවාහර වැඩට සටහන් අසු පරීක්ෂණය කරනවා තේවගේ සහයෝගින් කරන වැඩ සටහන් නමුත් ප්‍රතිපාදන ටික කෙලීම යොම වෙන්නේ අදාළ අමාත්‍ය අංශ ව මේර මේ අද්‍යන්න තුළ ොරතුර රැස්ක්‍රීමද අපි දක්කා ඇම්බිලිපිටිය උඩලව ගොඩකවල වගේ ප්‍රදේශවල දත්තාවේ නැති බව මේ වාර්තා වෙතියනවා ත මේ මේ පලාත්තුලින් කොක ොරතුර ගන්නා අමාවරු මේ ඇත්තරම නත්න ප්‍රදිිශ්‍රික යම් ගැටලුවක් තිබුණ ඒ. ගොල්ලං කරව කරන ලදම ට්‍රේඩ ියනිය නක්ෂන් එකකා ෘතිය ෘරය සමති ක්‍රියාමාර්ගයක් පවසාවක් සේවානීද ධාරණයන්ගේ ති ඒ අනුව ඒ දිස්ත්‍රික්කයේ ඇතරම අපදස් විසිය එක ජාතික මට්ට මේ දත්තතා අපි පබ්ලිෂ් කරනකොට අපි රත්නපුර දිිශත්‍රික්කය නැතුව දත්ත පබ්ලි්කරේ පොදත්න පර දිිස්ත්‍රිකයෙන් මේ ට්‍රේඩියනියේ නැක්ෂණ එක හිඳදා ෘතියමා සම්ති ක්‍රියමාර්ගිහිද දත්තටික ලබාදු නෑ යමුදදැන් ලබාදමයිෙන් පවතිනවා ඒ නිසා තමයි රයි මෝච් කොට්ටාස තුනක් කැරන්න නිස්සේලම මෝච් කොට්ටා ද විසිදක දත්ත ලබාදීල තියන එමෝ කොට්ටාශ තුක් ඇරන්න ඇතර මේ ප්‍රදේශ දිස්ත්‍රිකයේ දිස්ත්‍රික් සෞක්ෂේවා අධ්‍යක්ෂ කාරයයාලි විසින් කරන ලද යම්ක්‍රියාවලියක ප්‍රතිපලයක් විදිට තම මේක වෙලාතිය ඉතින් මහිතන පිය වගේ දේවල්. තර මේ දත්ායිති අපිට නෙේ මේ දත්තාායිත අපේ පුදු මහජනතාවට ඉතින් අපි හමතිස්සේම මේ ජනතාවට අයිති දත්තා පිළඟ තියාගෙනනඉට බෑපව දෙන්නවශ්‍යා ඉතින් මංහිතන්නේ මේ සම්බන්ධයෙන් අපි හැකිතාකලත්ක සාකච්ඡා කරමින් හැකිඉක්මනේ මේ දත්ත ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදෙමින් සිටි නව. රට මුහුණ දෙෙන අභියෝක හමුවේ දරුවෝ මහුණ දෙදන අභියෝක වඩා තීවල ලෙස හඳුන ගැෙන ඒ සඳහා විශ්ඳම් සයන්නට මම හිතන්නේ අපි හැම දෙනනාම උනන්ද විය යුතුයි. දක්ෂතු මේ බේනස්තුති අද ැතිකර සංවාධයට එක් වුුණට.